ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තූපාරාම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්නට ජනපති දුන් උපදෙස සදහැතියන්ට යලි විවෘත වූ අනුරාධපුරය වසර 30ක් ගත වූ රණවිරු සී ගැන්වුම කොරෝනාවට එරෙහිව ගොඩ නැගුණු ශ්‍රී සම්බෝධි විහාර වැඩපිළිවෙල තුපාරාම පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ කඩිනමින් නිමා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ තුපාරාම පුදබිම ආශ්‍රිත සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී තුපාරාම පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම මෙහි බාහිර පෙනුමට සහ සදහැවතුන්ට බාධාවක්ව පවතින බැවින් පුදබිමට ආශ්‍රිත ඉඩම් නිර්වෘල් කර දෙන ලෙස තුපාරාම චෛත්‍යාරාම අධිකාරී පූජ්‍යපාද කහල්ලේ ඥානින්ද හිමියන් කළ ඉල්ලීමට අනුව තුපාරාමයේ පුරාවිද්‍යාත්මක අංගයක් සහිත සිද්ධාස්ථානයක් ලෙස පහසුකම් සහිතව සංවර්ධනය කර සියලු ඉදිකිරීම් පොතපත නොකියවා හැබැයින් දැක අවබෝධ කරගත හැකි අයුරින් නිර්මාණය විය යුතු බවට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා මෙම අවස්ථාව සමගින් රුවන්වැලිසෑ චෛත්‍යාරාම අධිකාරී පූජ්‍යපාද පල්ලේගම හේමරතන නාහිමියන් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයද බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක් වුණා ලෝකේපුරා පැතිරී යන කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් දෙවෙනපුරා පිහිටි විහාරස්ථාන ඇතුළු පූජනීය ස්ථාන සඳහා මහජන ඒකරාශී වීම සෞඛ්‍ය හේතුන් මත නතර කර තිබුණු අතර ඊයේ දින සිට යලිත් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කර ඇත ශ්‍රී ලාංකිකයන්ගේ මූලිකම පූජනීය ස්ථාන රැසක් පිහිටි අනුරාධපුර පූජා භූමිය ඊයේ දින යලිත් මෙලෙස සඳහැවතුන්ගෙන් පිරී ගියේ නිරෝධායන රීතීන් සහ ආරක්ෂක නීතීන්ට අනුකූල වෙමිනි යලි සෞඛ්‍යාංශ හා ආරක්ෂක අංශ දැනුම් දෙනතුරු උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා කාලය තුලදී පමණක් සඳහැවතුන්ට තම ආගමික කටයුතු සිදු කිරීමට හැකිවන අතර රතගාල් සහ පූජා භාණ්ඩ අලවිසල්ද ඒ කාලය තුලදී පමණක් විවෘතව පවතී තවද මහබෝ මළුවට සහ මහසෑ මළුව තුලට ඇතුල් වීමේදී මෙම නීතීන් වලට අනුකූල විය යුතු අතර සියලු සඳහැවතුන් හට පූජා ස්ථාන සඳහා පිවිසීමට පෙර දෑත් සේදීම සඳහා ස්ථාන කිහිපයක්ද මෙවන විට ස්ථාපනය කර පවතී එදාස් නමසිය අනුව වර්ෂයේ ජූනි මස 11 වන දින නැගෙනහිර පළාතේදී පොලිස් නිලධාරීන් 600ක් පමණ කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ අතර එලෙස රට වෙනුවෙන් දීපු දුන් නිලධාරීන් සිහි කිරීමේ 30 වෙනි සැමරුම අම්පාර පොලිස් අධිකාරී කාර්යාලයේ ඉදිරිපිට පොලිස් රණවිරු ස්මාරකයේ අභ්‍යස දීප පැවැත්ුණා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතය ලෙස අම්පාර කොට්ටාශයේ බහර වැඩබලන පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතා සහභාගී වුණා. පොලිස් අධිකාරීවරයා ප්‍රථමයෙන් පොලිස් කඩිය අඩකුඹ කළ අතර පසුව පොලිස් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වුවා. සෞඛ්‍ය අංශවල උපදේශයන්ට අනුකූලව මෙම උත්සවයේ සංවිධානය කිරීමට පියවරගෙන තිබුණා. ये रात में हुआ सदा वीडियो में तो करना चाहते हैं।
COVID-19 වෛරසය මෙරටින් තුරන් කිරීම සඳහා අප මාධ්‍ය ජාලය පසුගිය මාස කිහිපය පුරාම ප්‍රමුඛත්වයෙන් කටයුතු කළා. එයටතේ ආරම්භ කළ ජනතාවට අත්‍යවශ්‍ය වන ආරක්ෂිත මුඛ ආවරණ නිර්මාණය අදත් අප මාධ්‍ය ජාලය පිහිටි කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක වුණා. මිනිසාගේ පරම යුතුකම මිනිසා වෙනුවෙන් සේවය කිරීම. ඒ යුතුකම වගකීමෙන් ඉටු කරන බෞද්ධ මාධ්‍යාලය කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය. ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වුණ දා සිටම විවිධ වූ වැඩසටහන් විවිධ වූ ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කරන්නට වුණා. ඒ වැඩසටහන් වල තවත් වැඩසටහනක් විදියට කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේදී ආරම්භ වුණු කාර්යභාරය තමයි මේ මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ කාර්යභාරය. විශේෂයෙන්ම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය බෞද්ධ මාධ්‍යාලය සංවිධානය කරන සෑම හුදු පින්කම දීම සිය දායකත්වය නොපෙහෙළලා ලබා දෙන පෝජා කමිටුවේ පින්වත් පිරිස අරවින්ද බණ්ඩාර මහතා ප්‍රධාන මේ පින්වත් පිරිස තමන්ගේ දෛනික රාජකාරියක් වගේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට උදෑසනම ඇවදින් සන්ධ්‍යා කාලයේ වනතුරුම මේ මුඛ ආවරණ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඉතින් ඒ හැම දිනාම දිරිමත් කිරීමේ අරමුණින් තමයි අපගේ ප්‍රධාන පුවත් විකාශය සුසන්දේශ පුවත් විකාශය හරහා මේ කාල වේලාව ඕන් මෙඩුවෙන් වෙන් කරන්නේ. සදේවත්නි ඔබ දන්නා කියන කාරණයක් බෞද්ධ මාධ්‍යාලය සෑම මාසයක් පාසාම දිවයිනේ විවිධ වූ ප්‍රදේශ ඉලක්ක කරගෙන විවිධ වූ ගැමි පුනරුත්ථාපන ප්‍රජා සත්කාරක වැඩසටහන් දියත් කරනවා. නමුත් වර්තමානයේ හේ රටෙහි පවතින සෞඛ්‍යමය හේතුන් සැලකිල්ලට ගනිමින් ඒ ප්‍රජා සත්කාර වැඩසටහන් එපරිද්දින්ම ක්‍රියාත්මක කරන්නට අපට හැකියාවක් නොලැබුණත් අපි මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වුණ දා පටන්ම අපේ සුවවිරුවන්ට එවැගේම වේරුදාර රණවිරුවන්ට අවශ්‍ය කරන මුඛ ආවරණ එවැගේම සුවවිරුවන් වෙනුවෙන් අවශ්‍ය කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය කිරීම වැනි විවිධ වූ ප්‍රජා සත්කාර වැඩසටහන් දියත් කරන්නට වුණා. ඉතින් ඔබ අදත් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ ඔස්සේ මෙලෙසින් දකින්නේ කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පෙරදරි කරගෙන මේ පින්වත් පිරිස අපේ රටේ සුවවිරුවන්ට සහ රණවිරුවන්ට එවැගේම කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය සිදුවන දෛනික පටිගත ක්‍රීම් බෙඩුවෙන් පැමිණෙන සදහැවතුන් බෙඩුවෙන් මුඛ ආවරණ නිෂ්පාදනය කිරීම ක්‍රියාවලියට මේ පින්වතුන්ගේ දායකත්වය ලබා දෙන ආකාරය. එහෙමනම් අපගේ ප්‍රධාන පුවත් විකාශය සුසන්දේශ පුවත් විකාශය වෙනුවෙන් සමුගන්නම් රවීෂ් ඉෂාර් සමගින් මම සදීප නෙත්සර. समस्त लंका दहम सूंद पदन मगिन संविधान कल आबादित पुद्गलयान हट रोधपुट पारित्याग किरी महा बुद्ध प्रतिमा वहांसेला पूजा किरी में वर्षट हनक पवैत्तुना ए अनुराधपुर कटुकेलियाव इहल करब्याव श्री अंगी रस योगाश्रमेदी समस्त लंका दहम सूंद पदन में निर्मात्रो श्री अंगी रस योगाश्रमाधिपति पूज्यपाद महव कल्याण ज्ञान हिमियन गे मेहवीमेन मेम वर्षट हन पवैत्तुना मेहदी प्रदेश जीवत्वन आबादित पुद्गलियान संदहा रोधपुडु पारित्याग किरीमक सिदू वातर आर्थिक दुष्कर्तायती पाउल संदहा वियली आहार मलु सहा बुद्ध प्रतिमा वहांसेला बेदादीमक सिदू वा මෙම අවස්ථාව සමගින් පූජනීය මහා සංඝරත්නය ඇතුළු සඳහැවතුන් රැසක් එක්ව සිටියා. අපගේ නීත වල ලොකු දෙයක් කරන්න අවස්ථාව අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් සීසත් ධර්මයේ පණිවිඩය මේ ලංකාදීපයේ සඳහා ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඒ ලංකා තලයට වැඩමවීම සිදු වුණේ මේ පොසොන් මාසය තුලයි. එතකොට මේ උතුම් පොසොන් මාසය තුල ඒ සිදු වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සමග තමයි මිනිසුන්ගේ ජීවිත ලස්සන වෙන පටන් ගත්තේ ධර්මයේ තුලින්.
ඉතින් මේ පොසොන් මාසයේ මුල් කරගෙන ඒ කොරෝනා වසංගතය නිසා අපිට පොසොන් පොහේ දවසේදී වෙනදා වගේ ප්‍රතිපත්තිමේ පූජාමේ වශයෙන් ආමිස පූජාමේ වශයෙන් සිවිලු කටයුතු ආගමික කටයුතු අපිට සිදු කරගන්න ලැබුණේ නැහැ. ඒ නිසා ඒක මුල් කරගෙන තමයි අද දවසේදී අනුරාධපුර ශ්‍රී අංගිරියාස යෝගාශ්‍රමයේ ඒ දායක සභාවේ සිටින සහ ඒ ගමේ සිටින රෝගී වුණ පින්වතුන් සඳහා රෝදු පුටු ලබා දීම ඒ වගේම මේ වෙලාවේ ආර්ථික දුෂ්කරතා වලට මැදි වී සිටින පින්වතුන් වෙනුවෙන් වීලි ආහාර ලබා දීම ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උදේසවස වන්දනා කිරීම සඳහා බුදු පිළිම ලබා දීම ආදී පින්කම් රාශියක් අද දවසේදී ඒ අපේ විහාරස්ථානයේ මුල් කරගෙන සිදු කර ගන්නට යෙදුණා. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත් විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.